ආධුනික රංගන ශිල්පී කොහොමද මාලි පොන්සේක මහත්මියකින් ලැබිච්ච සහයෝගය? ඒක මෙහෙමයි මම මුලදීත් කිව්වා මම අම්මාකාරික වාසනාවන්තයි කියලා විජේධර්මශ්‍රී ඇතුළු ඒ මාව මවටා හිටපු කාර්මික ශිල්පීන් සහ අනිකුත් නළනිලියන් විශාල සහයෝගයක් දුන්නා. ඒක සමහර වෙලාවට විජේධර්මශ්‍රී විසින් කරන ලද ඉල්ලීමක් විය හැකි. ඒ වගේම මම අවංකවම මේ කටයුත්තේ නියැලී සිටීමට උත්සාහයක් දරනවා බව වුන් දකින්නේ නැති. ඊටත් වඩා මට අවශ්‍ය වෙලා තිබෙන රැකියාවක් හොයාගෙන ඇවිල්ලා ජීවිතේ පටන් ගන්න මිසක් නළුවෙක් වෙලා එය ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණයට ලක් වෙන එහෙම නැත්නම් නළුකම මගේ ජීවිතේට ආභරණයක් කරගන්න මම උත්සාහ එදා කරෙත් නැහැ අද කරන්නෙත් නැහැ නොකරපු කෙනෙක් විදියට ඕන්ට හැංගෙන්න ඇති. ඉතින් එතෙන්දී උපාලි අත්නායක විමල් කුමාරද කොස්තා සමන්ති ලනරෝල් ඒ වගේ විශාල පිරිසක් හිටියා පීබී මයිල්ලාව ඔවුන් සියලු දෙනාම මේ මං නම් කියපු කීප දෙනෙක් ඔවුන් සියලු දෙනාගෙම ආශිර්වාදය ලැබෙනවා. නමුත් ඔබ අහපු ප්‍රශ්නට උත්තර දෙනවා නම් මාල්නී ෆොන්සේකත් එක්ක දර්ශනගත කිරීම වලට ප්‍රථමව ඔය මා කියපු අනිත් අයත් ඒ චිත්‍රපටයේම මාල්නීට අමතරව අනිකුත් ප්‍රධාන චරිතය රඟපාන්නේ මාල්නීගේ නැගණිය රසාදරි ෆොන්සේකා. ඇය එවකටත් චිත්‍රපටි දෙක තුනක රඟපාලා තිබුණා. ඇයගේ අත්දැකීම් යම්මාකාරයකට බහුලයි සහ ශාස්ත්‍රයේ බොහෝ දෙනා පිළිබඳව ඇයට යම් අවබෝධයක් තිබුණා. ඇය තමන්ගේ වැඩිමහල් සහෝදරියත් සමග දර්ශනගත කිරීම වලට යාම නිසා වෙන්න ඇති. ඇය මගේ හොඳ මිතුරියක් වුණා. ඇය තමයි දුන්නේ විශාල සහයෝගයක් මාව වෙන විදියකින් කියනවා නම් මාව දර්ශන තලයේ තුල හෝ ඒ අපේ චිත්‍රපටි වැඩ කටයුතු කරද්දී රිලැක්ස් වෙලා ඉන්න ඇය මිත්‍රයවත් කතා කරමින් එහෙම වුණා. ඉතින් ඒ නිසා මාල්නීගවට ආපුවම මාල්නී මට සම්පූර්ණ සහයෝගය දුන්නා. ඇය නිරන්තරයෙන්ම මගෙන් විමසුවා. ඇය විසින් දැන් දර්ශනයක් ගත කරනකොට තව පාරක් අපි මේක රිහර්සල් කරමුද, තව පාරක් මන් ඩයලොග් කියන්න ඕනද, ඒ වගේ විදිහට කියන්නේ මේ නවක නළුවෙකුට දිය හැකි විශාල මත්තල ඇය ලබා දුන්නා. ඉතින් ඒක ඒ අත්දැකීම කියන්නේ විජේධර්මශ්‍රී ගින්දරම පල්ලෙහාට ඒ අත්දැකීම මගේ ජීවිතේ මමත් පුළුවන් විදිහට අද මාත් සමග වැඩ කරන තරුණ නළුලියන්ට ලබා දෙනවා. ඉතින් ඇත්තටම මේ ඇයගේ මාල්නීගේ සිනමා ජීවිතය එක්තරා විදිහක සුවිශේෂ මන්සලකුණු පහු කරගෙන යන යුගයක්. ඒ යුගය ඒ යුගයේදී පැමිණි ආධුනික නළුවෙක් විදිහට ඇය මට දිය හැකි විශාලම සහයෝගය ලබා දුන්නා. ඒක හරි සුන්දර අත්දැකීමක් වුණා. කැපිලිගෙට්ටි එහෙම ආවේ නැද්ද? ඕනම ශාස්ත්‍රකේ ඒ වගේ දේවල් එනවනේ. ඒ මූලික අවස්ථාවේ නම් එහෙම දේවල් ආවයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ එවකටත් සිනමාවේ පතාකයන් ගාමිණි ෆොන්සේකා, ජෝ අබේ වික්‍රම, ටෝනි නරසිංහ, විජය කුමාරතුංග, රවීන්ද්‍ර රන්දෙනිය වැනි අයත්, සිරිල් වික්‍රමගේ ඇතුළු තව පිරිසකුත් ඔවුන්ගේ භූමිකාවන් කරගෙන යන මොහොතක්. ඒකට මේ මං වගේ ආධුනිකයෙක් ඇවිල්ලා කිසිම තර්ජනයක් වෙන්නේ නැහැ ඒ වෙලාවේ. නමුත් පෞකාලීනව යම් යම් දේවල් එන්න ඇති. නමුත් ඒව කොයි ඒවද කියලා මට කියන්න බෑ ගෑන්. මොකද මං ඒ ගැන උනන්දුනේ නෑ. මම මගේ ගමන යෑමට උත්සාහ කරමින් ඒ ගමන සකස් කර ගැනීමට උනන්දුනා විනා මේ දේවල් වලින් මට තර්ජනෙයි, මේ දේවල් වලින් මට බලපෑම් වෙයි, මේ ආකාරයට කටයුතු කරේ නැත්නම් මට ගැටලු ඇති වෙයි කියලා හිතන්න මම උත්සාහ කරේ නෑ. මම සිටිය යුතු ආකාරයේ පිළිබඳව චිත්‍රපටිය නිම වුණාට පස්සෙත් විජේධර්මශ්‍රී අදටත් කැනඩාවේ ජීවත් වෙන නිෂ්පාදක තමින්ද පෙරවත් බොහෝ විට මට යම් යම් ආකාරයක අවවාද අනුශාසනා දුන්නා. ඒවා මට විශාල රුකුලක් වුණා.
Iti mangkian e yuge tu la maatim ata pasuwim verdim bode wal sidde wendati. Namun mada hekia wakti buna e wakawano tu la nipadonu citrapati sehena pramane kada situ kumuri olim pasim bode. Situ kumuri olim pasi mawe tora ganno tilak wehel upuli kela citrapati kada. Ya mangkitannya situ kumari otak pada problem katawa, mohurat tulisat tino, abis darshana katik ini malat jana, namun teh cipta pati, pada katih itu nima unne, adalah tupuli cipta pati itu nima nyamatila, ekamahu malagiru bikila cipta pati apa tangganno, ini cipta pati perdana jadi terangga panne, Prem Jain keputa Jagat Rohan mama saha Cletus, ekinwa anik Perdana nilai cari terangga panen farina lagi. Eh citra patiya, mata, yang kesi akar ek rangganing istirahat yang terdaya kebenduna. Ini bagi emak bagi jiwitnya adalah itu am kita yang asli karena, wartamanit masa samaga mitra tinginnya, me obat samaga katakan namu hati mama citra patiya kadia kene kerla tienno, ganggulak gini emak kita ekit. Perdana cerita dengan panik Cletus Mendes, mata hamba ini awastari. Itu Eva kawanu tulak nipadu bena boho kalu sudu citra pati sandha. Mawa tora geni mak keren awa. Mama wiswas karani Eva kawanu tulak wanija sinama awi citra pati nishpadi keinget, adyakshika varunget, ekaya na balapurutu ti ini Vijay Kumar tunggian samake wede karani. Ohu kita pada rasa ke kali pada kerana, namun mahaparimane citra pati pada itu amat terawal citra pati kipak makiruna kisah makar ek simit piriwayak samaga kerap citra pati, ini citra pati senda mawat orang ini maksud doa, ini bagaima ekal sinema mata pivisi mata samaga amio sinema mata pivisi saham mata pada yam kalasi mawat Kalim pemini kena udah harna gatut, Nadika gatut, Anuja gatut, Sabita gatut, on ikhma wakwanu unat mata pada sulu kalak kari kaling sinema itu PVC aye, kene ane e tundena damatarav, Shirani Nugera, Anushka Medivak, itu pasi tiga kalak itu Vasanthi Chaturani wagi ayat samaga mang namki sa namnuki, manik kulukul suri, Gautami Patiraj. Ewagi, mangkitan nilian, dahadurus tu nikwagi hitiya. Aye, samaga citta pati wata rangga panda wasta wala buna. Ini sa, magi hebay. Tiraga tu mena pertama citta pati gangga adter. Ewarna citta pati aku ni sa tamai hema wenne. Uba, apa prasnet mangkitan wa utre sampurna kerana mama mevi dieta gangga adter citta pati tiraga tu wenne. Dasnama si asu ya agustu palaweni da. Mama dasnama si hatdaati. Janamari masih visi dewi ini, tetapi magi samuk parikhini di ini situ kumuru citra pati itu. Itulah yang mewilla mawat orang agen. Itu pasi Gangga Adhir citra pati tiraga tapi nak kuda mama citra pati wisat disipahat atara permainan yang kita giusung nafsan kerla tiennor. Rangka paham kesewit. Ayer palagan citra pati itu masih situ kumuru. Eunat tiraga tapi ini Gangga Adhir. Ei, ikal citra pati tiraga tapi ini citra pati sanstawi anu pilih beda yaitu sih dulu juga. Namun gagah derkene warna citra pati aku beda nongeka. Kalau sudah citra pati rahasia kerena, terus ura warna citra pati berada tapi nishpadi ke adyaksha keburu pelambena mah. Warna citra pati apa single sinema atau metan desi sinema abet. Kisah makar ek akarshanya kelabadina, awastha awak bawat patten wa. Ebeving warna citra pati ek kiri bendi, e warna citra pati ete, ita ikbaning ma tiraga tapi ini awastha awak saya deno. Kene hema kalusudu citra pati deka kita pasu warna citra pati ek tiraga tapi nama kene awastha awak India tiwino. An e mata tamai Gangga Adhir citra pati ek mama raga pabu, hayvini ho hatpini citra pati ek. Sumitra Pires Metiniyage
ඒ ගංගාධර චිත්‍රපටියට මාව තෝරා ගැනීමත් ඒ අවස්ථාවේදී විශාල ආශිර්වාදයක් වුණා. ඔය මා කලින් සඳහන් කරපු විදිහට එකම චිත්‍රපටියක්වත් තිරගත වෙන්න ඉස්සෙල්ලා චිත්‍රපටි 20ක් 25ක් වගේ කාල සීමාවකට මාව යොමු වීමට. ඉතින් අන්න ඒ නිසා තමයි ගංගාධර චිත්‍රපටිය 1980 අගෝස්තු 1 වෙනිදා තිරගත වෙමින් සනත් ගුණතිලක කියන තැනත්තා සිංහල සිනමාවට නළුවෙක් විදිහට ප්‍රේක්ෂකින්ට දකින්න ලැබෙන්නේ. ඒ ගංගාධර චිත්‍රපටිය වර්ණ චිත්‍රපටියක් වීමම එක්තරා විදියක මට විශාල වාසනාවක් ගෙන දෙනවා. ඒ වර්ණ චිත්‍රපටියේ තුලින් මා කෙරෙහි ඇතිවෙනා ආකර්ෂණයත් පළවෙනි චිත්‍රපටියට වඩා මගේ තිබුණු කැපවීම, උනන්දුව, අවබෝධය ඒ වගේ දේවල් නිසා හයවෙනි චිත්‍රපටිය කිසියම් ආකාරයක රංගනයේ සුළු හෝ යම් ඉහළ තැනක තියෙනවනේ. ඒ නිසා මම එවැනි චිත්‍රපටයකින් තමයි ප්‍රේක්ෂකයා දකින්නේ. ඒ නිසා ප්‍රේක්ෂකයා මාව ග්‍රහණය කරගන්නවා. ඒ ග්‍රහණය කරගැනින්න තමයි ඊට පස්සේ දිගටම යන්න පුළුවන් වෙන්නේ. ගංගාධරින් පස්සේ අයිය සම්බන්ධ වෙන්නේ මොකද? ගංගාධර එක්කම ගංගාධර තිරගත වෙනවට පස්සේ තිරගත වෙන්නේ ඒ වගේම වර්ණ චිත්‍රපටියක්. ඒක ගංගාධර වගේම විශාල ප්‍රසිද්ධියක් ලැබපු ඒ වගේම මහජන ප්‍රේක්ෂක ප්‍රතිචාරයේ ඉහළින් ලැබපු සත්වෙනි දවසේ ගෙන චිත්‍රපටියට. ඒතර සත්වෙනි දවසේ ඊට ඉස්සෙල්ලා චිත්‍රකතාවක් විදිහට බොහෝ දෙනා බොහොම ආසාවෙන් බලපු චිත්‍රපටියක්. ඉතින් ඒ කියන්නේ ඒක මං හිතන්නේ 1981 මුල භාගයේ එනවා. සිටු කුමරිය තමයි තුන්වෙනි චිත්‍රපටිය වගේ වෙන්නේ. ඊට පස්සේ චිත්‍රපටි කීපයක්ම තිරගත වෙනවා. නමුත් ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගන්නේ ගංගාධර සහ සත්වෙනි දවසේ සිටු කුමරියොත් යම් ආකාරයකට ප්‍රේක්ෂක ආකර්ෂණය ලබා ගන්නවා. අයියට විජේ කුමාරතුංගයන් මුණ ගැහෙන්නේ ගංගාධරින්. මෙහෙමයි, විජේ කුමාරතුංග මහත්තයා ඉද ඉස්සෙල්ලා මට හම්බ වෙනවා ඒ සිවුරංග සේනා කියන චිත්‍රපටියේ. ඒ චිත්‍රපටිය මං හිතන්නේ මම රඟපාපු හතරවෙනි චිත්‍රපටිය වගේ. නමුත් අර මා කලින් කිව්ව හේතුව මතම සිවුරංග සේනා චිත්‍රපටිය නිපදවයි අවසන් වෙන්න ටිකක් කලුත් යනවා. ඒ වකවානුව තුල ගාමිණී, මාලිනී, විජය, ටෝනි, රවීන්ද්‍ර වගේ අයගේ කාර්ය බහුලත්වය මත චිත්‍රපටියක් නිෂ්පාදනය කිරීමේදී ඒ නිෂ්පාදන කාර්යාවලිය එහෙම නැත්නම් ෂූටින් ෂෙඩියුල් එක ඒ නරුනිලියන්ගේ ඒ ප්‍රධාන මා කිව්ව නරුනිලියන්ගේ දිනවලට අනුකූලව තමයි වෙන්නේ. කෙසේ වෙතත් මේ පසු කාලීනව කියන්නේ සිවුරංග සේනා වලට පසුව මට විජය ගංගාධරදී මුණ ගැහෙන්නේ. නමුත් සිවුරංග සේනා චිත්‍රපටිය ගැන සඳහන් කරනවා නම් සහ ඔබ සඳහන් කරපුවාම විජය ගැන ඒක ඉතාම සුඳුරු මතකයක්. විජය සහ මා පිළිබඳව කතා කරනවා නම් මං හිතන්නේ ගයන් ඒක වෙනමම සාකච්ඡාවක් බවට පරිවර්තනය කිරීමේ හැකියාව මට තිබෙනවා. දැන් උදාහරණයකට කවුරුත් නොදන්න නෙමෙයි මම වැඩි ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබුණේ නැති දෙයක්. මම පහු කාලීන වාණිජ සිනමාවෙත් යම් ආකාරයක ස්ථාවරයක් ලබා ගන්න නළුවෙක්නේ. ඒතර මට ඉස්සෙල්ලාම සින්දුවක් චිත්‍රපටි ගත කරන්න එහෙම නැත්නම් සින්දුවකට පෙනී හිටින්න අවස්ථාව ලැබෙන්නේ සිවුරංග සේනා චිත්‍රපටියේ. ඒකේ මලින් මලේ නුඹ නාඩම් පෙම් බඹරුන් එයි දැන් දැන් කියලා ක්ලරන්ස් විජේවර්ධන මම මේ බොහෝ අයගේ නම් කියන්න ගියොතින් මං හිතන්නේ නම් 25 30ක් තියෙනවා. තරුණිලියන් ගායක ගායිකාවන්ගේ මම ප්‍රේක්ෂකයෙක්, රසිකයෙක්, මම ඔවුන්ට ගරු කරනවා, ආදරය කරන පුද්ගලයෙක් ඉස්කෝලේ යන කාලේ සහිත පසුවත්. ඒතර ක්ලරන්ස් විජේවර්ධන කියන මම ඉතාම ආදරය කරන ගායකයා තමයි මගේ පළවෙනි ගීතයට පසුබිම් ගායනය කරන්නේ. එය සිවුරංග සේනා චිත්‍රපටියේ ගීතා කුමාරසිංහ රඟපානවා. මට ගීත හම්බුනේ එදාමයි මට මතක විදිහට. ඔව්, ගීතා ගේ උපන්දිනයේ සාදේදී මම ගායනා කරන්නේ. ඒතකොට මම ඊට ඉස්සෙල්ලා සින්දුවක් කවදාවත් රූගත කරලා නැහැ. ඉතින් ඒ එවර තිබ්බ කාර්ය බහුලත්වයේ මත මට තිබ්බ කාර්ය බහුලත්වයට වඩා චිත්‍රපටි නිපදවීමේ තිබුණු කාර්ය බහුලත්වයේ මත මේ සඳහා පුහුණු වීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා ඒක හැබැයි මම ගීතේ ගායනා කරාට ඒ සාදයට සම්බන්ධ වෙන පිරිසගේ නැටුමක් තමයි තියෙන්නේ. නමුත් ගීතේ ගායනා කිරීම පිළිබඳව මට ඇති වෙන ඒ කුකුස එහෙම නැත්නම් ඒ
Mage avabodhe laba ganeemata mama katha karanne Vijayata. Ohugen ahapuwama ohu kiyana me issala sinduwak kare nadda matala naha kiyala. Ita passe ohu kiyana me wacana tika hariyata mataka tiyagena e wacana yana taaretama obe katahanda yudupuwama athi. Mokada e vidiyata ekena pini sitinda eke echcharan amaru wadak neve kiyala. Mang hitanne mama eda eka hariyata kara kiyala pau kalino mama yamma aakarika sadharanathayak mata pasubim gayana karapu Jyothipala weva Deshanna Ananda weva Milton Mallawarachchi weva Victor Ratnayake weva e ayata laba denne nathi namuth e vijaya pilibanda matakayak oba habu nisa thamai e thamai ohu mata dena palaweni attala ඊට පස්සේ Gangadhara chitrapatiye api denna rangapanawa vena ekata wetenne naha namuth pahu kalinawa me mama chitrapati kīpayakatama sambandha wenawa eenut Vijay Kumar Tunga samaga 1986-87 kiyana wasara deke chitrapati 7kata daayaka wenawa ekena obatai priya aadare rajawada karyo numbara 17 etenin giyama kadapataka chaya kauluwa madu sihina saha mama mata mataka widiyata Sriyanige film ekak tibba daase mal pipila එතකොට චිත්‍රපටි 7ක් රඟපානවා කියලා කියන්නේ දැන් විජේ එච්චර දින ප්‍රමාණයක් දෙන්නේ අඩු වශයෙන් එක චිත්‍රපටයකට දවස් 25ක් විතර දෙන්න වෙනවානේ අපි දෙබස් කැවීම එක්කම එතකොට හිතලා බලන්නකෝ කොයිතරම් හමුවීමක් සිද්ධ වෙන්නේ නැද්ද කියලා විජේට ප්‍රමුඛත්වයේ දෙමින් තමයි ඔය කියන චිත්‍රපටි සියලුම ඒවා රූගත කෙරුණේ නමුත් ඉතින් බොහෝ දේවල් විජේත් මාත් අතර ඒ වකවානුව තුළ සමීපතාවයක් ඇති වුණා ඒක ඉතාම සුන්දර මතකයක් ඔහු අවසාන වශයෙන් මදුසීන චිත්‍රපටයේ රඟපාන්නේ මගේ පියාගේ චරිතය ඒ 1988 පෙබරවාරි මාසේ 11 වෙනිදා තමයි ඒ දර්ශනගත කරේ 16 වෙනිදා තමයි ඔහු අපි අතරින් වියෝවන්නේ ඒ විජේ කුමාරතුංගයන් වගේ කඩවසම් නළුවෙක් එදා සිනමාවේ හිටියෙත් නැහැ ඔහුට පෙරත් හිටියේ නැහැ ඔහුට පසුත් හිටියේ නැහැ ඒක තමයි මගේ මතය වෙන අය මොන මත දරුවත් ඒ වගේම මම තව දෙයක් කියන්න කැමතියි විජේ කුමාරතුංගයන් තුබ්‍ර තිබුණු මානුෂික ගතිය. ඔහු වැරදිදී ඔහු කෙලින්ම පෙන්නා තිබුණා. නමුත් ඔහු බොහොම සරල පුද්ගලෙක්. මං හිතන්නේ ඒ සරලකම පොළවේ පය ගහලා කතා කරන්න තියෙන ඕමනාව චිත්‍රපටයේ නිෂ්පාදකයා වේවා චිත්‍රපටයේ සිටින අපිට සංග්‍රහ දීමනා කරන ඒ සංග්‍රහ කරන තී අද අපි කියන්නේ ටී බෝයි කියව ඔහු වේවා ඔහු සමග ඔහුට යම් කිසි ආකාරයක සාකච්ඡාවක් කිරීමේ නිහතමානීත්වය බේම පහළ වෙලා තිබුණා මම හිතන්නේ ඒව තමයි අපි ගුරු කොටගත්තේ නමුත් ඔහු කිසිම මොහොතක නිවටේක්ුණෙත් නැහැ වැරද්ද දැක්ක තැන ඔහු කෙලින්ම කතා කරා ඒ වැරද්ද ඒකත් මම හොඳින්ම දැකපු අවස්ථාවක් තියෙනවා කෙසේ වෙතත් විජේ කුමාරතුංගයන්ගේ හඬට බොහෝ දෙනා කන් දුන්නා මම මේ ගැටලුව ගේන්නේ වර්තමානයේ අපේ සිනමාවේ එකමුතුව කොයි ආකාරයේද කියලා කියන්න බෑ එකමුතුව වෙන්ඩි ඉස්සෙල්ලා දැනට වර්තමානයේ සමස්තයක් වශයෙන් සිනමාවට එකමුතුව කොහොම වුණත් කම්මුතු වෙලානේ තියෙන්නේ හරි ඉතින් ඒක නවත්ත ගන්න කොහොමද කියන එක වෙනම දෙයක් නමුත් මේ විජය කුමාරතුංග යම් කිසි දෙයක් කිව්වනම් ඌට වඩා ප්‍රවීණ වෙන්න පුළුවන් ජේෂ්ඨ නළුවෙක් වෙන්න පුළුවන් ජේෂ්ඨ ශිල්පියෙක් වෙන්න පුළුවන් යම් මහුම්කන් දීමක් වුණා. ඒ කියන්නේ මම විශ්වාස කරනවා විශේෂයෙන්ම ඔය මං ඔහුගේ අභාවයේ සිද්ධ වෙන්නා වූ කාල සීමාව තුළ චිත්‍රපටි රණුලියන් විතරක් නෙමෙයි සියලුම පිරිස් ඒකරාශීකරනද ඌට හැකියාවක් තිබුණා. නමුත් ඔහු කිසිම දේ අවස්ථාවක ඔහුගේ දේශපාලනය සඳහා පිරිස බලෙන් කැඳවගත්තේ නැහැ. ඔහු සමග පැමිණි පිරිස ඔහු අරගෙන ගියාද? නිහතමානීව කියනවා ඒ පිරිසේ මම හිටියේ නැහැ. හරි. ඒ ඒ ඒ ඒවක වානුවේ මම 82 වගේ වෙලාවක ඔහු හිටිය මේ පක්ෂයට වඩා වෙනත් පක්ෂයකින් අපි සහයෝගය දුන්නේ. නමුත් අර 88 වගේ කාලේ වෙනකොට ඔහු කැඳෙව්වත් නැතත් බොහෝ දෙනා යම් ආකර්ෂණයකින් වගේ ඔහු වෙත බැඳුනේ කාන්දමකට බැඳෙනවා වගේ බැඳුනේ ඔහු වෙතින් ඉදිරි සිනමාවට යම්කිසි විශාල රුකුලක් වෙයි කියන බලාපොරොත්තුවෙන් ඒකෙදී ඔහුට කරන්න තිබුණු කරන්න හැකියාව තිබුණු ලොකුම දේ තමයි සියලු දෙනාම ඒකරාශී කිරීමත්
යම් යම් දේවල් මත අපි ඕනම ශාස්ත්‍රයක වෙන්න පුළුවන් සිනමා ශාස්ත්‍රය විතරක් නෙමෙයි ඇති වෙන්න පුළුවන් යම් යම් ප්‍රශ්න දුර අවබෝධ එතනින් ගියාම නිකන් හිතමනාපකම් ඒවා සියල්ලම දුරු කිරීමට පුහුට හැකියාව තිබුණ කෙනෙක් ඉතින් අදටත් මම විශ්වාස කරනවා විජේ ජීවිතුන් අතර හිටියානම් සිනමාවට මේ වගේ දෙයක් වෙන්නේ නැහැ කියන එක.